ඊයේ මධ්‍යම රාත්‍රියේ 12 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවරගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 366ක් ලෙස පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දමා තිබෙනවා. එහි නව මිල රුපියල් 371ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලද රුපියල් 8කින් පහළ දමා තිබෙනවා. රුපියල් 464ක් ලෙස පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 456ක්. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල පැවති රුපියල් 358ක් ලෙසයි. ලීටරයක මිල රුපියල් 5කින් වැඩි කර ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 363ක් ලෙසයි. ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක මිල රුපියල් 7කින් පහළ දමා තිබෙනවා. රුපියල් 475ක් ලෙස පැවති එහි වත්මන් මිල රුපියල් 468ක්. භූමි තෙල් ලීටරයක මිල රුපියල් 26කින් වැඩි කර ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 262ක් ලෙසයි. මේ අතර සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. එම සමාගම ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර නව මිල සඳහන් වන්නේ රුපියල් 368ක් ලෙසයි. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 360ක්. සයිනොපෙක් සමාගම ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 8කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 456ක් ලෙසයි දැක්වෙන්නේ. එසේම සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 468ක්. පාසල් ලැබුම් ප්‍රවාහන ගාස්තු වැඩි කිරීම ගැන සංගමයේ කිසිම තීරණයක් කරන්නේ නැහැ මේ වෙලාවේ. යම් සමාජිකයෙකුට මුදලක් වැඩි කර ගැනීමට අවශ්‍ය නම් තමන් ලැබුම් ප්‍රවාහනය කරන දෙමව්පියොත් එක්ක කතා බහ කරලා අවශ්‍ය මුදල වැඩි කරගන්න හරි තීරණයක් අපි පස්වෙනිදා වෙනකොට මාධ්‍යට දීමට බලාපොරොත්තු වෙනවා. බස් එකේ මිල අධික විදියට වැඩි වෙලා තියෙනවා. මේ වැට ආදේශ වීමත් එක්ක අපි කොන්දේසි 4ක් ඉදිරිපත් කරනවා. සති දෙකක් ඇතුළත මේ කොන්දේසි 4 ක්‍රියාත්මක කරන්න බැරි වුණොත් අපි අනිවාර්යයෙන්ම කොහොමත් අපි බස් ගාස්තුවක් යෝජනා කරනවා වැඩි යුතුයි කියලා. ඒකට ඒ අවශ්‍ය දේවල් අපිට සකසලා දුන්නේ නැත්නම් අපි අනිවාර්යයෙන්ම සති දෙකක් ඇතුළත බස් ගාස්තුව වැඩි කරන්න කටයුතු කරනවා. එහෙම නොවුනොත් එහෙම අපේ වෘත්තීය ක්‍රියා මාර්ගයට පවා ඉන්ධන මිල සංශෝධනය ගැන ජනතාව සිය අප්‍රසාදය පළ කළේ මෙලෙසින්. පැට්‍රල් ඉතින් හැමදාම වැඩි වෙනවා, අපිට කියලා වෙනවා තමයි වෙන්නේ. එයාලට සැප, අපිට දුක. ඔව් එලකිරි නේමයි. උදේ පාන්දර වෙනමකුත් කියන්න නැහැ නේද? හරිනම් මේක ජාති ભેද ආගම් ભેද නැතුව තුන්වෙනි පන්ති මිනිස්සු එක පැත්තක් වුණොත් දලපති ඔක්කොම හලන්න පුළුවන්. ඒකනේ මෙන්න පොඩි මිනිහෙක් නේ යන්නේ තීවිල්ලේ කාරි බස් එකේ යරි. ලොකු මිනිස්සු නෙමෙයිනේ යන්නේ. ලොකු මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද මේවා? ලොකු ගානක් ඉතින් ලොකු ආය ප්‍රමාණයක් යනකොට ඒකේ බලපෑම අපට එනවා. සැපයි සැපයි හොඳටම සැපයි. කාස්පරි කියලා මිනිස්සු යන මිනිස්සු යන්නේත් නැහැ නේ. එහෙම කරාම කොහොමද යන්නේ? අපි තියෙන විදිහට ඉතින් පණ ගැට ගහගෙන ඉන්න ඕනේ. පඩි ඇඩි වෙන්නේ නැහැ. හැමදේම වැඩි වෙන එච්චරයි. අපි නම් කොහොම හරි කාලා ඉන්නවානේ. එදා වේලා හම්බ කරන මිනිස්සු කොහොමද ජීවත්? ට්‍රාන්ස්ෆර්ලට දැනෙන්නේ නැහැ නේ. අපිට තමයි දැනෙන්නේ. පැඩි වෙන විතර අඩු වෙන්නේ නැහනේ. වැඩි වුණත් වැඩි වෙනවා. රුපියල් 30කින් විතර අඩු කරත් රුපියල් 5කින් විතර අඩු වෙන්නේ. ඈ තවත් අපිට අපේ බඩවලට තමයි ගහන්නේ. ජයං ජයේවා ජයං ජයේවා. තවත් වැඩි වෙන්න ඕනේ. තවත් වැඩි වෙන්න ඕනේ. පෙට්‍රල් ලීටර පුළුවන් 10000ක් දෙන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.